එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. අද පාකිගේ එක්සයිස් කරන අය, එතකොට ළමයින් ඉස්කෝලට දාලා යන අය, තනකොළ කපන්න ආපු අය ඔක්කොම ඉන්නවා. ඉතින් අද ටිකක් බිසි පාකෙක. පාකෙකට අලු සමාජිකයෝ ටිකකුත් එකතු වෙලා ඉන්නවා. එකොළහට මට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා කකුල් වල ස්කෑන් එකකට, එක්ස්රේ එකකට. ඉතින් මම ඒකට යන්නත් ඕනේ. ඒ හින්දා මම ඉක්මනට මේ පාකේකේ පොඩි රවුමක් ඇවිදලා ගෙදර යන්න තමයි හිතුවේ. මම ආවා ස්කෑන් කරන තැනට. ඉතින් 11ට අපොයින්ට්මන්ට් එක තියෙන, මම ෆෝම් එක ෆිල් කරලා ඉඳගෙන ඉන්නවා. 11:16 වෙලාව මගේ ස්කෑන් එක ඉවරයි. ඊළඟට එක්ස්රේ එක ගන්න තියෙන්නේ. ඒ වැඩ සේරම ඉවරලා මම දැන් ගෙදර ආවා. ඊට පස්සේ මම දුවගේ ඇඳුම් ටික නමා ගන්න තමයි බැලුවේ. ඊට පස්සේ මට කෑමෝ යන්නත් තියෙනවා. එන ඉක්මනට මේ ටික ඉවර කරගමු. දවස ගන්න උයන්නේ නැහැ. ඉතින් මම උයන්නේ දවස් දෙකකට විතර ඇති වෙන්නේ. එක සැරේ උයනවා. හැබැයි මම සතියටම එක සැරේ මීල් ප්‍රෙප් කරන්නෙත් නැහැ. මොකද එකම දේ කන්නත් අමාරුයි නේ. හින්දා දවස් දෙකකට වගේ තමයි මම එක සැරේ උයාගන්නේ. එන ඉතින් ඉක්මනට උයාගමු අපි. මගේ මෙනු එක තමයි අල තෙල් දාලා සෝයා මීට් හදලා බෝංචි එකක් මම මැල්ලුම් හදනවා. ඊට පස්සේ තව මම අල ටිකක් හොදි හදනවා. මොකද අල තෙල් දාපු එක සැර වැඩි නිසා දුවට කන්න අමාරුයි නේ. හින්දා එතකොට බිත්තර තම්බන්නත් හිතාගෙන ඉන්නවා. ඒක තමයි මගේ මෙනු එක. ඉතින් එහෙනම් ඔයාලත් එකතු වෙලා ඉන්න. උයන් ඕන කරන සේරම දේවල් මුලින් එකතු කරගෙන ඒවා සුද්ධ කරගෙන හොදගෙන ඉවර කරගන්න එක තමයි මට ලේසි. ඉතින් මම පුරුදු වෙලා තියෙන එක. මුලින්ම මම ඉස්සර උයන්න ආස නැහැ. ඒ වුණාට පස්සේ ඒක ලේසියෙන් කරන්න පුළුවන් විදිහ, ඒ වගේ වෙනස් වෙනස් ක්‍රම හොයාගත්තාම ඒක ආසාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම අපි අපේ පවුලේ අයට රසට කන්න හදලා දෙන්න ඕනේ කියලා හිතනකොට ඒකත් ලොකු මොටිවේෂන් එකක් වෙනවා උයන එක ආසාවෙන් කරන්න. මම මුලින්ම අල ඔක්කොම තඹ ගන්නවා.
ඊට පස්සේ මේකෙන් කොටසක් තෙල් දා ගන්නවා කොටසක් හොදි හදන්න වෙන් කර ගන්නවා එහෙම තමයි හිතුවේ මේ සෝයා මීට් පැකට් එකත් ලංකාවේ එකක් මම ලංකාවේ ග්‍රොසරි ෂොප් එකෙන් ගත්තේ. ඉතින් මේක ඇතුලේ තියෙන රසකාරක පැකට් නම් මම එකතු කරන්නේ නැහැ. මම එකට මම ගෙදර හදාගත්ත තුන පහ කුඩු මිරිස් කුඩු වගේ දේවල් තමයි එකතු කරන්නේ. ගොඩක් අය බෝංචි කරී කිව්වට බෝංචි මැල්ලුම් කාලා තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. බෝංචි එක මේ විදිහට හීනියට ලියා ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මේක තැඹුණාට පස්සේ අර අපි කොස් මැල්ලුම් වලට දානවා වගේ පොල් එකක් කොටලා දාන්න තමයි ඕනේ. ඉතින් ඒක තමයි මම අද හදන්න යන්නේ. මම මේ විදිහට බෝංචි එක හදන්න ලොකුම හේතුව තමයි අපේ දුවාසේ මැල්ලුම් වර්ග කන්න. ඉතින් පලා නැති දවස් වලට මම කරන්නේ බෝංචි වගේ දෙයක් මැල්ලුම් හදලා දෙන එක. මම මේ කැරට් එක ගාලා තියාගන්නවා මොකද අපි රෑට ගොඩක් දවස් වලට සැලඩ් කනවා. ඉතින් ඒකට එතකොට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න නූඩල්ස් හදන්න එහෙම නැත්නම් කැරට් සලාදයක් හදාගන්න ඕන නම් මට කැරට් ගගයින් ඕනේ නැහැ. මේක මෙහෙම ගාලා තියාගත්තාම මට ලේසියි. හින්දා කැරට් එකකුත් ගාලා තියාගන්නවා මම. යන්න ඕන කරන ගොඩක් දේවල් ලෑස්ති කරගෙන ඉවරයි. දැන් මට තියෙන ලුණු මිරිස් කපා ගන්න විතරයි. ඉතින් ඒ ටික කරගෙන මම එක දිගට උයන්න තමයි හදන්නේ. මම එක එක කරීස් වලට ඕන කරන විදියට වෙන වෙනම ලුණු මිරිස් කපලා භාජන වලට එකතු කර ගන්නවා. පොඩියට ලුණු කපාගත්තේ බෝංචි මැල්ලුම් එකට. ඒකට දැන් මම පොල් එක හදාගන්න තමයි යන්නේ. සුදු ලුණු, ගම්මිරිස්, අබ, කහ, එතකොට පොල් ඒ වගේ දේවල් එකතු කරලා මේ පොල් එක කොටා ගත්තාම හරිම සුවඳයි. ඒ වගේම මේක දාපුවාම අර කොස් මැල්ලුම් වගේ කොස් මැල්ලුම් ගෝව මැල්ලුම් වගේ හරි සුවඳක් එනවා මේක.
මම නම් ඒකට ගොඩක් ආසයි. ලුණු පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න තියලා ඊට පස්සේ බෝන්චි එක එකතු කරලා මම බෝන්චි එක තැම්බෙන්න වතුර චූට්ටක් දාලා වහලා තියෙනවා. එතකොට මේක තැම්බිලා ඉවර වුණාට පස්සේ තමයි මම අර පොල් එක මේකට එකතු කරන්නේ. සෝයා මීට් කෑලි ලොකු වැඩි නිසා මම ඒවා චූටියට කපා ගත්තා. ඉතින් මම ඒකට ලුණුයි කෑලි මිරිස් පැප්‍රිකා කුඩු කියලා තියෙනවා. ඒකෙන් පොඩි පාටක් එනවා. ඒක සැර නැහැ. මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. ඒ ඊට පස්සේ මම ගෙදර හදාගත්ත 3-5 කුඩු දාලා කහ කුඩු ඒ වගේම ගොරක පේස්ට් එකෙන් චුට්ටකුත් දාලා මේක හොඳට මැරිනේට් වෙන්න තියෙනවා. ඔයාලත් හදලා නැත්නම් හදලා බලන්න. මේ බෝංචි මැල්ලුන් එක හරිම රසයි. ඒ වගේම පොඩි ළමයිම හරි ආසාවෙන් කයි මේක. සමහරු බෝංචි කන්න කැමතිත් නෑනේ වෙනස් විදියක් හින්දා. හදලා බලන්න ඕනත් කමෙන්ට් එකක් දාන්න කොහොමද රසද කියලා. මම දැන් ලෑස්ති වෙන්නේ අලේක තෙල් දාගන්න. ඉතින් අල තෙල් දාන එක නම් හැමෝම දන්නවනේ. ඒක කියලා දෙන්න ඕනේ නැහැනේ. ඉතින් මම ගෙදර තියෙන මට හොයාගන්න පුළුවන් ඔක්කොම ජාති දාලා මේ අලේට තෙල් දානවා. රස පාටට නම් තියෙනවා. කොහොමද දන්නේ ටේස්ට් එක කද්දි තමයි බලන්න වෙන්නේ. ලුණු ටික තෙල් එකෙන් තැඹෙන්න තියලා මම සෝයා මීට් එකතු කරලා ඊට පස්සේ ඒකට කිරි චුට්ටකුත් එකතු කරනවා. මොකද මේක ඉදෙන්න කිරි තමයි මම දාන්නේ. කෑම උයලි ඉවරයි. මම මේ හදපු කෑම තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මම දවස් 30කට තමයි හදාගත්තේ. ඊට පස්සේ මම බැල්කනියේ චුට්ටක් ඇවිදලා බැලුවා මගේ පැල ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒව ටිකෙන් ටික ලොකු වෙලා සමහර ඒ වගේ මල් හැදිලා. ඉතින් හරි ආසයි මෙහෙම දකිනකොට. ඕගොල්ලොත් හැමදාම මම කියනවා වගේ මොනවාම හරි දෙයක් හිටව ගන්න. ඒක ඔයාලට ලොකු සතුටක් ගෙන දෙයක්ත් වෙනවා. එක ආදරෙන් එකතුලා ඉන්න ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදට වීඩියෝ එක නතර කරනවා. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.